විශේෂයෙන්ම අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා තිබෙනවා පරිපූර්ණ ඇස්තමේන්තුව. ඒතර මේ පරිපූර්ණ ඇස්තමේන්තුවේ දැන් බොහෝ දුරට මෙතන මූල්‍ය විනය පිළිබඳව ආර්ථික අර්බුදයන් පිළිබඳව බොහෝ දේවල් කතා කරමින් තිබෙනවනේ. දැන් අපි බලමු මූල්‍ය විනය. දැන් මේක අනුව මම දැනගන්න කැමතියි මිලියන 1300ක්. ඒ කියන්නේ ලක්ෂ 13000ක් වෙන් කරලා තිබෙනවා රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවට ලක්ෂ 13000ක්. මොකටද? ශ්‍රී ලංකා ටෙලිකොම් ප්‍රතිවගත කිරීම සඳහා පහසුකම් සැලසීම වෙනුවෙන්. ඒ කියන්නේ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ ප්‍රතිවගත කිරීමට අවශ්‍ය නාදාල පියවර ගැනීම වෙනුවෙන් ලක්ෂ 13000ක් වෙන් කරලා තිබෙනවා. මිලියන 1300ක්. ඒතර මම ඔබතුමාගෙන් දැනගන්න කැමතියි දැන් මේක වෙන් කරලා අතිරේක ප්‍රතිපාදන අපදීලා තියෙනවා. මේ 1300 කොහොමද වියදම් වුණේ කියලා මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ. මොකද බිලියන 1.3ක් වැය කිරීමක් කරනවා නම් ටෙලිකොම් ආයතනයේ විකිණීමේ කටයුත්තට හිතන්නකො පුතුමා. හරි දැන් මූල්‍ය විනයක් තියෙනවද මෙතන? ඊළඟ ඔබතුමාගේ අවධානය මම යොමු කරනවා එම ඇස්තමේන්තුවේම ජනාධිපතිවරයා සඳහා වෙන් කරලා තිබෙනවා අතිරේක වියදම්. මොකද්ද මෙහෙම මිලිය ලක්ෂ 2000ක් මිලියන 200ක් මේ මිලියන 200 වෙන් කරලා තියෙන අතිගරු ජනාධිපති මොකද්ද අවශ්‍යතාවය? විදේශ සංචාර ඉන්ධන හා වාහන නඩත්තු වලට අදාළ ප්‍රතිපාදන හිගිය පීවීම සඳහා අපි කවුරුත් දන්නවා පරිපූර්ණ කැස්සමේන්තුවක් කියන්නේ අයවැය ලේකණෙන් ඉදිරිපත් කරලා තිබෙන මුදල් වලට පරිබාහිර මුදල් වෙන් කර ගැනීම. දැන් ජනාධිපතිවරයාගේ විදේශ සංචාර වෙනුවෙන් වාහන නඩත්තු වෙනුවෙන් අයවැය ලේකණ විශාල මුදල් ප්‍රමාණයක් වෙන් කරනවා. හැමදාමත් මේ පාර්ලිමේන්තුවේ ජනාධිපතිවරයාගේ මේ වැය ශීර්ෂය රටට බරක් බව කිව්වා. හැබැයි දැන් මොකද කළ තියෙන්නේ? තවත් මිලියන 200ක් ලක්ෂ 2000ක්. දැන් මේ මූල්‍ය විනයනේ කතා කරන්නේ. මූල්‍ය විනය පළවෙනි කෙනා තමයි ජනාධිපතිවරයා මූල්‍ය විනය රකින්න ඕන. අයවැය ලේකණෙන් ඉදිරිපත් කළ තිබෙන මුදල් ප්‍රමාණවත් නැත්නම් උගේ ගුවන් සංචාරයයි, ඔගේ වාහන වලටයි අතිරේක මිලියන 200ක් වෙන් කරනවා නම් මොකද ජනාධිපතිවරයා රකින්න මූල්‍ය විනය? ගරු කතානම මම දන්න හැපරද එංගලන්තේට හතර පාරයි, ජපානයේට දෙපාරයි, දැයි යනවා ලංකාවේ මගෙන් තන දීර්ඝම සංචාරය පිටත් වෙනවා. ජනාධිපතිවරයෙක් දවස් 12ක 13ක සංචාරය. ආ මාස 14යි. සංචාර 14යි. මේ රටේ මෙහෙම ජනාධිපතිවරු ගිහිලා තියෙනවද? මම දැනගන්න කැමති. එක්කෝ කාගෑරි මලගෙදර කෙනව, එක්කෝ කාගෑරි මගුලුස්සෝයකට යනව, එක්කෝ මොකක් කර ගිහිල්ලා ලෝකෙත් නායක වෙන්නේ නැති ගිහිල්ලා සමුළුවකට ගිහිල්ලා පරිසර සමුළු වලට යනව, ලෝකේ කවුරුවත් නායක වෙන්නේ නැත්නම් වලට ගිහිල්ලා කතා කරනව. මොකද මේ වෙලා තිබෙන්නේ? කතා කරලා ආයේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා මිලියන 200ක් කිලෝ නැතුමගේ ගුවන් සංචාර වලට. දැන් තමුනාසල මූල්‍ය වෙන ගැන කතා කරනවනේ. මොකක් හරි ආධාරයක් දෙන්නකොට ඒ ගැන කතා කරනව. ප්‍රශ්නක් මත වෙන පාසල් දරුවන්ට ඔබතුමා දන්නව. පාසල් දරුවන්ට ආහාර වේල මුදල් ටික තාම දුන්නේ. ඔබතුමා දකිව කොටසක් දෙනවක ඉතුරු කොටස තාම ලැබිලා නැහැ. පාසල් නිල ඇඳුම් වලට අදාළ මුදල් ලැබිලා නැහැ. හැබැයි ජනාධිපතිවරයාගේ ලක්ෂ 2000ක් වෙන් කරනවා. ඔව් පේපර් මාකින් ගුරුවරුන්ගේ ඔබතුමා දන්නව. ගුරුවරුන්ගේ ප්‍රශ්න පත්‍රම සටහන් කරපුවම පොඩි සොච්චම් මුදලක් ලැබෙන්නේ. ඔවුන් ගමන් වියදම් දරාගෙන ප්‍රශ්න පත්‍රය බලන් දෙනවා. හැබැයි ඒ ගුරුන්ට ඒ දීමනාව ලබා දෙන්නේ නැහැ. ඒ දීමනාවෙත් කප්පාදුවක් යෝජනා කරමින් තිබෙනවා. හැබැයි ජනාධිපතිවරයාට අයවැය ලේකණෙන් වෙන් කරලා ද මුදලට අමතරව ඒ අයවැය ලේකණෙත් පොඩි මුදලක් වෙන් කරන්නේ නැහැ ජනාධිපතිවරයාගේ ප්‍රතිපාදන වියදම්. ඕනතරම් බලන්න. හැමදාම අපේ පාර්ලිමේන්තුවේ ජනාධිපතිවරයා වෙනුවෙන් මේ වැය ශීර්ෂ බරක් කියලා කිව්වා. එහෙම විශාල මුදලක් වෙන් කරලා තිබෙදී අතිරේකව ඉල්ලන මොකටද? වෙන මොකටවත් නෙවෙයි. විදේශ සංචාර ඉන්ධනහා වාහන නඩත්තු වලට දස ලක්ෂ 200ක්. මොකද මේ කරන්නේ? මෙව නඩත්තු කරන්න ඕන මිනිහෙක් අපේ රටේ. මහජනයාගේ ධනෙ. එතුමා හිතන්නත් ඕන මේ පාර්ලිමේන්තුව හිතන්නත් ඕන. රට තියෙන අගාධිකලු, රට තියෙන කඩාවැටල, හාල් ටිකට වැට් ගහනවා, කිරි වීදුරුවට වැට් ගහනවා, ඩීසල් ටිකට වැට් ගහනවා. හරිද? ඊට පස්සේ ඒ විතරක්ද? පාසල් උපකරණ වලට වැට් ගහනවා, පාසල් පොත් වලට වැට් ගහනවා, සෞඛ්‍ය උපකරණ වලට වැට් ගහනවා. ගාල එකතු කරගන්න ධනෙ ජනාධිපති රට සවරගෙන වියදම් කරනවා. ජනතාව පිරිසුදු ව්‍යාපාරිකයන් බදු ගෙවන්න සූදානම්. හැබැයි බදු කරන මොකද සිදුවී තිබෙන්නේ? ජනාධිපතිවරයා ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉන්න පාර්ලිමේන්තුවට එනකොට ඇම්බියුලන්ස් එකක් පිටිපස්සෙන් එනවා. ලෙඩ්ඩුද? හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ. විජේරාමී දන් එනකොට පාර්ලිමේන්තුවට ඇම්බියුලන්ස් එකක් පිටිපස්සෙන් එනවා. සෞඛ්‍ය ඇමතුමා දන්නවා තමාර ඉස්පිරිතාල වලට ඇම්බියුලන්ස් නෑ. හැබැයි ජනාධිපතිවරයා කිලෝමීටර් 15යි. ලෙඩ කඳන්ද මේවා. ජනාධිපති ලේකම් කාර්යාලයේ පාර්ලිමේන්තුවට ඇම්බියුලන්ස් එකක් පිටිපස්සෙන්. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ. විජේරාමී දන් පාර්ලිමේන්තුවට ඇම්බියුලන්ස් එකක් පිටිපස්සෙන්. මේ මහජනයාගේ ධනෙ. මේවා දකින්න පාරේන ව්‍යාපාරිකයන් තමන් බදු ගෙවල මොකද කරන්නේ? ඇම්බියුලන්ස් පිටිපස්සේ යන නායකයන් මොකද්ද මේ කරන්නේ? මේ විකාරය නතර කරන්නේ නැද්ද තාමත්? එතකොට ජනතාවට බදු ගෙවීම පිළිබඳව තමුනාසල විශාල බරක් දානවා. හැබැයි බදු ගෙවල පාරේන මිනිස්සු දකින බදු මුදල් වලට මොකද වෙන්නේ කියලා? ඒ නිසා ගරු කතානායකතුමනි, තමුනාසලගේ මූල්‍ය විනය කතා, තමුනාසලගේ මේ ආර්ථික කඩාවැටීම නිසා ජනතාවට බර පටවන්න ඕන කියන කතා බොරු. තමුනාසල සුඛ විහරණය වෙනුවෙන් මේ මහජනගේ ධනෙ වියදම් කරන්නේ. මම දැනගන්න කැමතියි. නාම රාජපක්ෂ කොහොමද ආණ්ඩුව ගෙදරක ඉන්නේ? පුතත් ගෙදරක, තාත්තත් ගෙදරක, බාප්පත් ගෙදරක, පොඩි බාප්පත් ගෙදරක, මහප්පත් ගෙදරක ආණ්ඩුවේ. ලැජ්ජ වෙන්න ඕන. කියන මැදමුළනේ වලව් තියනවා කියලා. හැබැයි ජීවත් වෙන්නේ පුතත් ආණ්ඩුවේ ගෙදර. කොහොමද පුතාට ආණ්ඩුව ගෙදරක් දෙන්නේ නාම රාජපක්ෂට? කොහොමද දෙන්නේ? මේ පාර්ලිමේන්තුවේ නැගිටලා කියන්න. තාත්තත් ආණ්ඩුවේ ගෙදර, බාප්පත් ආණ්ඩුවේ ගෙදර, මහප්පත් ආණ්ඩුවේ ගෙදර. මොකද මේ ලැජ්ජ නැද්ද? කියන්නේ වලව් වලින් පැවත්ත වෙන්නේ මොකද කියලා.
එනිසා මේ මහජනය මේ විරෝධය තියෙන්නේ ඕන කෙනෙක් පිළිගන්න සාධාරණ බද්දක් වෙන්න ඕන ආණ්ඩුවට පිළිගන්න. හැබැයි බදු මුදල් වලට මොකද වෙන්නේ? මම දන්නේ පාටි දැම්මේ නෙවෙයිද කියලා. ඊට පස්සේ කියන නිරීක්ෂණ චාරක යනවා. නිරීක්ෂණ චාරක යනවා ඇවිදින්න වළංගු නැතු. රැට අපි දන්නවා රැට යන නිරීක්ෂණ චාරක මොනවද කියලා. හරි ඇස්පේන්න මීටර 20ක් අතර ඇස්පේන්නේ. හැබැයි නිරීක්ෂණ චාරක යනවා රැට. මොන බොරුද මේ? මහජනයාගේ ධනෙ විශාල බදු බරක් පටවලා විශාල අර්බුදයකට පත් වෙලා තිබෙන වෙලාවක. ගරු කතා නැතිව මේ 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 පරිපූර්ණ කැස්තමේතු පිළිබඳව මේ පාර්ලිමේන්තුවට පැහැදිලි කිරීමක් කරන්න. එතුමාගේ ගම සංචාරකවලට වාහන නරත්තුවට කොච්චර මුදලක් අය වැය ලේකන වෙන් කරාද? අතිරේක මිලියන 200ක් ඉල්ලන්නේ ඇයි? මොනවද ඒකේ වියදම් කියලා මේ පාර්ලිමේන්තුවට කියන්නේ. ටෙලිකොම් ආයතන පෞද්ගලීකරණය සඳහා මිලියන 1300ක පරිපූර්ණ කැස්තමේතුවක් ඉල්ලන්නේ ඇයි? මොකද්ද ටෙලිකොම් ආයතන පෞද්ගලීකරණය කිරීම සඳහා මිලියන 1300ක වැය වෙන්නේ කොහොමද කියලා මේ පාර්ලිමේන්තුවට කියන්නේ. මුද පාර්ලිමේන්තුවේ තමයි මුදල් බලය තිබින්නේ. ඒ පිළිවෙත පාර්ලිමේන්තුවේ කියලා මම බලාපොරොත්තු වෙනවා.